එතකොට මේකේ පළවෙනි පාඩම විදිහට අපිට තියෙන්නේ මේ සමාජ සුරක්ෂිතතාවය කියන එක. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ සමාජ සුරක්ෂිතතාවය කියලා කියන්නේ. මගේ පසුවේ ශබ්ද ඇහෙනවා තාමත් මයික්‍රෝෆෝන් ඕෆ් කරගත්තේ නැති අය ඉන්නවා. මේ සමාජ සුරක්ෂිතතාවය කියන පාඩම තමයි පළවෙනි පාඩම. කොට මේක ටිකක් දීර්ඝ පාඩම. සමාජ සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම අඳුරගන්න ඕනේ. ඔයාලා මේ වචන දෙකම මේ වෙනකොට හොඳට අහලා තියෙන වචන දෙක. සමාජය කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දන්නවා. එතකොට සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. සමාජය කියලා අපි අර්ථ දැක්වුවා දැන් 6 වසරේදී 7 වසරේදී 8 වසරේදී ඔයගොල්ලන්ට මතක ඇති සමාජය කියන්නේ මොකක්ද කියන එක. එතකොට පවුල් ඒකක කිහිපයක් එකතු වෙලා තමයි සමාජය කියන එක ගොඩනැගෙන්නේ. එතකොට සමාජය තුළ බහුතර පුද්ගලයන් පිරිසක් සම්බන්ධතා පවත්වනවා. ඉතින් මේ යම් ප්‍රදේශයක මේ ජීවත් වෙන ජනතාව නැත්තම් ජන කණ්ඩායම් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න එකිනෙකා අතර විවිධ සම්බන්ධතා පවත්වන ඒ වගේම සාමූහිකව කටයුතු කරනවා. ඉතින් සමාජය කියන එක අපි හඳුනගත්තොත් මේ සමාජය තුළ මේ මිනිසුන් තමන්ගේ අවශ්‍යතා සපුරගන්න විවිධ ආයතන සමිති සමාගම් සංවිධාන පිහිටුවාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව සාමූහික එකතු වෙලා ඒ ආයතන සමඟ ගනුදෙනු කිරීම අපිට දක්නට ලැබෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ පාසල කියන්නේ මේ සමාජයේ විසින් නිර්මාණය කරගත් ආයතනයක්. උට අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගන්න ගොඩනගපු ආයතනයක් සමාජය කියන්නේ. ඒ වගේම ආගමික ආයතන තියෙනවා. සාර ධර්ම ගොඩනගා ගන්න යහ සංස්කෘතික අගයන් වලට හුරු කරන්න ඒ සමාජයේ පිළිගත් සාර ධර්ම පද්ධතියක් තියෙනවා. අන්‍ය සාර ධර්ම පද්ධතියට අනුව පුද්ගලයා යොමු කරන්න මේ ආගමික ආයතන තියෙනවා. ඉතින් ඔය විදිහට එක එක සමිති සමාගම් සංවිධාන මගින් ඉටු කරන කාර්යයන් අපි මීට ඉහත ශ්‍රේණි වල ඉගෙන ගන්නවා. ඉතින් මෙන්න මේ ආයතනත් එක්ක බැඳිලා කොහොමද මේ සමාජ සුරක්ෂිතතාවය ගොඩනගා ගන්නෙ කියන කාරණා ටික තමයි අපි කතා කරන්නේ මේ පාඩමේදී. ඉතින් සමාජ සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද කියන එක සලාම අපි බලන්න ඕනේ. සමාජ සුරක්ෂිතතාවය කියලා කියන්නේ ඕනෑම පුද්ගලයෙක්ට සමාජය තුළ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. එතකොට ඒ ජීවත් වෙනකොට එයාට එයාගේ වර්ණය, එතකොට ආර්ථික මට්ටම, වයස, ස්ත්‍රී පුරුෂ භේදය ඔය කියන විවිධ සාධක මත බීෙන් සැකෙන් ජීවත් වෙනවා කියන්නේ ඔහුට සමාජ සුරක්ෂිතතාවය අහිමි වෙලා කියන එක. ඒ නිසා තමයි සමාජ සුරක්ෂිතතාවය කියන එක අර්ථ දක්වන්නේ ඕනම පුද්ගලයෙක්ට බීෙන් සැකෙන් තොරව ජීවත් වීමටත් තමන්ගේ ජීවිතය යහපත් ආකාරයට තමන් කැමති ආකාරයට පවත්වාගෙන යාමටත් සමාජයෙන් ලැබෙන රැකවරණය සහ ආරක්ෂාව කියන එක. එතකොට පුද්ගලයා නැවත අවබෝධ කරගන්න මේ සමාජය තුළ කොයි තරම් දුරට අපිට බියෙන් සැකින් තොරව ජීවත් වෙන්න සහ අපිට යහපත් විදිහට අපේ දෛනික ජීවිතේ පවත්වාගෙන යන්න අවස්ථාව සලසලා තියෙනවද කියන තමයි මේ සමාජ සුරක්ෂිතතාවය කියන එකෙන් අදහස් වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ තෝකටමද? නෑ. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ මේක නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය කියන එක ගත්තාම එකිනෙකාගේ අයිති ආරක්ෂා වෙන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී කියලා දේශපාලනික වශයෙන් අර්ථ දක්වනවා කියන්නේ එතකොට ඒක පාලන ක්‍රමයක්. ජනතාව විසින් ජනතාව උදෙසා සිදු කරන
පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන. එතකොට රජ පෙළපතයි විදිහට මේ පාලනය වෙන්නේ තමන්ගේ නායකයා ජනතාවගේ කැමැත්තෙන් පත් කරගන්නවා. එතකොට ජනතාවට තමන් කැමති ආකාරයකට තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳින්න ජීවත් වෙන්න නිදහස තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ සෑම පුද්ගලයෙකුටම තමන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවක් තියෙනවා. මම ඔයාලට ඊට කලිනුත් කියලා තිය ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව කියන්නේ අනිත් පුද්ගලයාගේ නහය කෙලවරෙන් අවසන් වෙනවා කියලා කියන්නේ ඒකයි. අපි ජීවත් වෙන ආකාරයේ අනිත් පුද්ගලයාට හානිදායක නොවෙන්න. ඒ කියන්නේ අනිත් පුද්ගලයාගේ අයිතීන්ට ගරු කරමින් ජීවත් වෙනවා කියන එක. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. ඉතින් ඒ හා සමානව තමයි මේ සමාජීය සුරක්ෂිතතාවය කියලා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක උනත් මේ සමාජ සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු තියෙනවා. ඒ නිසා තමයි සමාජ සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම සඳහා සමාජ ආයතන කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද කියලා කියන්නේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තියෙන ජන සමාජයක්. නමුත් ඒ තුලත් වර්ණ ભેදවාදය එතකොට ආර්ථික සාධක මත මිනිසුන් පියෙන් සැකෙන් ජීවත් වෙන අවස්ථා දක්නට ලැබෙනවා නේද? දැන් මේ ඔයාලට මේ තනේ ඉබ්‍රහම් ලින්කන්ගේ මං ඡායාරූපයක් දක්වලා තියෙන්නේ. එතකොට මේ මෙතුමා ඇමරිකාවේ ජනාධිපතිවරේ කොහොම කීර්තිමත් මෙතුමා උත්සාහ කළා මේ ඇමරිකාවේ තියෙන වහල්භාවය නැති කරන්න. ඔයගොල්ලෝ දන්නවා කළු ජාතිකයන් වහලුන් විදිහට අප්‍රිකානු මහද්වීපයේ සහ දකුණු ඇමරිකානු කලාපයේ බොහෝ පිරිසක් මෙහිට සංක්‍රමණය වුණා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඒ කාලේ මේ රාජ්‍ය තුල කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් එකම ප්‍රවාහන සේවාවල ගමන් කරන්නේ නැහැ. කළු ජාතිකයන්ට වෙනම ප්‍රවාහන සේවය. ඒ තරමටම වර්ණ ભેදවාදය තදට පැවතුණු රටක්. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සිනමා ශාලාවෙන් වුණ තිබුණේ කළු ජාතිකයන්ට සහ සුදු ජාතිකයන්ට. එතකොට විවාහ සිද්ධ වෙන්නේ නැහැ කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර. ඒ විදිහට කළු ජාතිකයන්ව පහත් කිරීමක් දක්නට ලැබුණා. ඉතින් අදටත් ඒ තරම්ම ප්‍රබලව නොවුනට යම් යම් ආකාරවලින් මේ වර්ණ ભેදවාදය කියන එක තාම තියෙනවා. දැන් වලට බහුගිය කාලේ මතක ඇති කළු ජාතිකයේ ඝාතනය වීම සම්බන්ධව ඇමරිකාවේ දැඩි විරෝධතා එල්ල වුණා. ඉතින් ඔය වගේ වර්ණ ભેදවාදය කියන එක තාම සමුලින් ඉවත් වෙලා නැහැ. ඒක තියෙනවා. ඉතින් ඒබ්‍රහම් ලින්කන් කියන පුද්ගලයා මේ තමයි මේ වර්ණ ભેදවාදය කියන එක සහ විවහල්භාවය කියන එක ඉවත් කරන්න කටයුතු කරපු නායකයෙක් විදියට හඳුනාගන්නේ. ඔහු හඳුනාගත්ත මේ සියලුම ජනතාව කළු හෝ සුදු මේ සියල්ලම මිනිස්සුයෝ කියන එක. එතකොට මේගොල්ලන්ගේ අයිතිවාසිකම් සමාන අයිතිවාසිකම් මේගොල්ලන්ට තියෙන. ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ කියන එක එතුමා හඳුනාගත්ත. ඉතින් ඒ අනුව තමයි මේ වහල්භාවය ව්‍යාප්ත වීමට විරුද්ධව කටයුතු කරලා මේ නිදහස් පසෙහි නිදහස් ශ්‍රමය කියන සංකල්පය යටතේ මේ වහල්භාවය වැළැක්වීමට කටයුතු කළේ. ඉතින් වහලුන් විදිහට හැඳින්වුවේ විශේෂයෙන්ම යම්කිසි ප්‍රවීණයෙක් නැත්නම් කර්මාමි වැඩබිමක සේවය කරනවා. එතකොට ඒගොල්ලන්ගේ සේවය ලබා ගන්නවා ඒ වහල් හිමියා. එතකොට ඔවුන්ට ඒ වැඩබිම තුළ ආහාර පාන ඒ ආදී ලැබෙනවා. ඉන් එහා ඔවුන්ට සුරක්ෂිතතාවයක් නැහැ. ඔවුන්ගෙන් අසීමිතව සේවය ලබා ගන්නවා. ඉතින් පසු කාලීන මේ කාමකරු අයිතිවාසිකම් දක්වා මේවා ව්‍යාප්ත වුණා. ඉතින් ඔය විදිහට ගොඩනැගිලා තමයි මේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් කාමකරු අයිතිවාසිකම් දක්වා මේක වර්ධනය වෙන්නේ. ඉතින් අපි මුලින්ම ලියාගමු මේ සමාජ සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද කියලා. මම ඔයාලට පොත ලෑස්ති කරගන්න කියලා කිව්වා. එහෙනම් අපි ඉස්සෙල්ලාම
මාස්රුකාවලිය ගන්න අද දිනේ දාලා සමාජ සුරක්ෂිතතාවය හරි නේද समाज सुरक्षित समाज सुरक्षित वीडियो ऑन करना अवश्य नहीं बोलो सटहन लिया මං කිව්වේ අනිත් දැන් අද පැයක කාලයක් ගන්න ඉස්සමට බලන්න වෙලාව මදි වී නමුත් කාල වේලාව යොදා ගත්තාම මම බලනවා ඔයගොල්ලෝ ඒ කාර්යය කරනවද කියලා හරි ලියාගන්න සෑම පුද්ගලයෙකුටම බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමටත් සෑම පුද්ගලයෙකුටම සටහන එතකොට ඒ ටික සටහනට අවශ්‍ය ටික විතරක් මේ ප්‍රසන්ටේෂන් එකේ PDF වලින් බලලා ලියා ගන්න. හරි? මම ටිකක් හිමින් කියාගෙන යන්න ලියා ගන්න. ආයෙත් එතකොට මග ඇරුණායි පොඩ්ඩක් සටහන් කරලා තියා ගන්න. අතැරුණු කොටස් ලියා ගන්න. හරි? සෑම් පුද්ගලයෙකුටම බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමට ජීවිතයේ යහපත් ලෙස පවත්වාගෙන යාමට සමාජයෙන් ලැබෙන රැකවරණය හා ආරක්ෂාව සමාජ සුරක්ෂිතතාවයයි මොනක තමයි සමාජ සුරක්ෂිතතාවය කියලා කියන්නේ යන්නේ පුද්ගලයෙකුට නිදහසේ ජීවත් වීම ලැබෙන සමාජය තුලින් ලැබෙන ඊට ප්‍රස්තාව කියන්නේ එක හරි දැන් ඔබ ගැටලුවක් කරගන්න එපා ලියා ගන්න බැරි වුණායට මම WhatsApp එකට ඔයාලගේ මේ සටහන දානවා හරි හොඳයි ඊළඟට බලමු සමාජ සුරක්ෂිතතාවය ආරක්ෂාව නෙවෙයි මකද රැකවරණය හා ආරක්ෂාව සමාජ සුරක්ෂිතතාවය ලෙස හැඳින්වුවේ කියලා ලියාගන්න. සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි බලපාන ආයතන ප්‍රධාන ආයතන හතරක් අපිට කතා හඳුනා ගන්න පුළුවන්. මේ සමාජ ආයතන යටතේ තවත් ආයතන රාශියක් අපිට තියෙනවා. ඉතින් මේ සමාජ සුරක්ෂිතතාවයට දායක වෙන මේ සමාජ ආයතන අපි හඳුරගමු. පළවෙනි එක තමයි පවුල. ඊළඟට පාසල ලියාගන්න මේ කරුණු අතර ලියාගන්න එක ගැටලුවක් නෑ දැන් ලියන්න අපහසු අය මම WhatsApp එකට දැම්මට පස්සේ ලිව්වත් ප්‍රශ්නයක් නෑ හරි සමාජ සුරක්ෂිතතාව කෙරෙහි බලපාන ආයතන පවුල පාසල ආගමික ආයතන ඊළඟට සමාජ ආයතන එතකොට පවුල කියන්නේ ඔයාලා මොකක්ද කියලා දන්නවා පවුල කියන්නේ සමාජයේ තියෙන කුඩාම එකකේ සමාජයේ මූලික තැනුම් මේකකේ කියලාත් අපි හඳුන්වනවා සමාජය නිර්මාණය වෙන්නේ පවුල් තුලින් පවුල් කීපයක් එකතු වුනහම සමාජයක් නිර්මාණය වෙනවා ඒ නිසා සමාජයේ කුඩාම එකකේ විදිහට අපි හඳුන්වනවා පවුල කියන්නේ ඒ වගේම සමාජයේ වැදගත්ම එකකේ තමයි පවුල මොකද පවුල තුලින් ගිලිහෙන පුද්ගලයා සමාජයේ විවිධ අභියෝගවලට මුහුණ දෙනවා ඒ වගේම
ඒ පුද්ගලයා සමාජයටත් අභියෝගයක් වෙනවා, තර්ජනයක් වෙනවා. ඉතින් ඒ නිසා පවුල කියන එක හැම වෙලෙම ඉතාමත්ම වැදගත් සමාජ ආයතනයක් විදිහට, මේ සංස්ථාවක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. පවුලේ නිසි රැකවරණය, ආරක්ෂාව කියන කාරණා ටික නොලැබුණොත් සමාජයේ විවිධ අභියෝග වලට ලක් වෙනවා. ඒ වගේම පුද්ගලයාගෙන් සමාජයටත් තර්ජන එල්ල වෙනවා. ඒ නිසා පවුල කියන එක වැදගත්. ඒ වගේම ඊළඟට පාසල. පාසල කියන්නේ අධ්‍යාපන ආයතනයක්. එතකොට පාසල මගින් අධ්‍යාපනයට අමතරව පෞරුෂ සංවර්ධනය, එතකොට සහර ධර්ම කියා දීම, සංස්කෘතිය දුරු කරවීම ඔන්න කියන කාරණා ගණනාවක් ඉටු වෙනවා. ඉතින් ඒ නිසා පුද්ගල සංවර්ධනයේදී තාමත් වැදගත් වෙන ආයතනයක් තමයි පාසල කියලා කියන්නේ. ඊළඟට ආගමික ආයතන. ආගමික ආයතන ගත්තහම සමාජයේ පිළිගත් සාර ධර්ම වලට හුරු කරවීම, සංස්කෘතියට ගරු කරන්න හුරු කරවීම, ඒ වගේම සමාජයේ විෂම චාරී ක්‍රියාවලින් මුදවා ගැනීම සහ ඒවායින් වැළැක්වීම කියන කාරණාවලදී මේ ආගමික ආයතන මගින් ඉටු කරන කාර්යය ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් ඔයගොල්ලෝ අපි දන්නෝ, දැන් පුංචි කාලේ අපිට මේ සත්තු මරණ එක පව් කියලා අපේ ඔළුවට, ඒක පුංචි කාලේනේ අපේ ඔළුවට ඒක යන්නේ නේද? දැන් පොඩි කාලේ විද්‍යාවක් සවල නොදන්නාකට පුංචි කෝවියක් පා ගන්න පුළුවන්, කුරුමි පා ගන්න පුළුවන්. එතකොට ආච්චි අම්මලා අම්මලා කියනවා, අම්මෝ පුතේ පව් සිද්ධ වෙනවා, අපාය යනවා, කරන්න එපා කියලා. ඕකේ සංකල්පය ඔයාගේ ඔළුවේ තියෙනවා ජීවිත කාලය පුරා. ඉතින් ඒ සංකල්පය තුළ තමයි ඔයා ගොඩ නැගෙන්නේ. ඉතින් මේ සංකල්පය ඉන්නේ මේ ආගමික ආයතන හරහා. පව් කියන එක කියන්නේ වෙන කෙනෙක්ට හානි කරන්න හොඳ නෑ, සත්‍යකුටවත් හානි නොකළ යුතුයි කියන ආයතන. ඒ නිසා මෙන්න මේ සංකල්පය ඉතා වැදගත් වෙනවා සමාජ සුරක්ෂිතතාවේ. ඉතින් ආගමික ආයතන තමයි වැදගත් කාර්යයක් මේ සමාජ සුරක්ෂිතතාවයට ඉටු කරනවා. ඊළඟට අපිට තියෙන සමාජ ආයතන කියලා. මෙතන මේ සමාජ ආයතන කියලා අපි හඳුනගන්නේ මේ සමාජ සුරක්ෂිතතාවයට දායක වෙන තවත් ආයතන ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක හඳුනගන්නවා වෙනත් ආයතන හා සංවිධාන කියලා. විශේෂයෙන් ක්‍රීඩා සමාජ, යෞවන සමාජ, ගොවි සමිති, වැඩිහිටි සමිති, ඔය වගේ තවත් අපේ සමාජයේ කටයුතු කරගෙන යන මිනිසුන් පිහිටුවාගත සංවිධාන තියෙනවා. ඉතින් මෙන්න මේ වලිනුත් මේ සමාජ සුරක්ෂිතතාවයට විවිධ සේවාවන් ඉටු කරනවා. ඉතින් ඒ නිසා ඒක පොදුවේ සමාජ ආයතන කියලා අපි නම් කරලා තියෙනවා. ඉතින් සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි බලපාන ආයතන කියන එක ගොඩක් වෙලා යන්නේ විනාඩි කිහිපයක් වලට ලියා ගන්න යන්න. මම හිතනවා මේ වෙනකොට ඔපේ එක ලියාගෙන ඇති කියලා. ලියාගන්න බැරි වුණා කියලා ගැටලුවක් කරගන්න එපා. මම මේක WhatsApp එකට දානවා. එතකොට ඔයාලා සුරක්ෂිතතාවයේ යනු කුමක්ද කියන එක ලියා ගන්න ඕනේ. ඒ වගේම සමාජ සුරක්ෂිතතාවයට බලපාන ආයතන කියන එක යටතේ මේ කරුණු ටික ලියා ගන්න ඕනේ. ඉතින් අපි බලමු සමාජ සුරක්ෂිතතාවය කෙරෙහි. අපි මුලින්ම කිව්වා ආයතනය සමාජ ආයතනයේ පවුල, පවුලේ දායකත්වයේ කෙබඳුද කියලා. ඉතින් මේ බලන්න ඔයාලා පෙරපොතේ කොටසක් මම උත්තර ගත්තේ ඔයගලන්ට අප කුඩා කුරෙන් කියන නිසා පැහැදිලි මදි ඇති. නමුත් පේනෝ ඇති ඔයාලට මේ කරුණු ගණනාවක් තියෙනවා පවුලෙන් ඉටු වෙන. ඉතින් මේ ටික ඔක්කොම ලියා ගන්න අවශ්‍ය නැහැ. කරුණු කිහිපයක් ලියා ගන්න. නමුත් මේ හැම කරුණක්ම කියවල ගන්න ඕනේ. ඒ වගේම මේකේ අදහස අවබෝධ කරගන්න ඕනේ. ඉතින් අපි බලමු මොනවද මේ සමාජයේ සුරක්ෂිතතාවයට පවුලේ දායකත්වය මොනවාගේද කියලා. එතකොට පවුලෙන් ඉෂ්ට වෙන්න ඕනේ කාර්යයන් ගණනාවක් තියෙනවා. අපි මේ දැන් එක එක ආයතන ගත්තාම මේ ඒ ආයතනින් යම්කිසි කාර්යයක් ඉෂ්ට කරන්න ඕනේ. එතකොට තමයි සමාජ සුරක්ෂිතතාවය කියන එක තහවුරු වෙන්නේ. ඉතින් පවුල මගින් ඉටු කළ යුතු කාර්යයන් ටිකක් තියෙනවා. එන්නේ කාර්යයන් හරියාකාරව පවුලෙන් ඉටු වුණොත් ඒ පවුලෙන් එළියට එන පුද්ගලයා, කියන්නේ සමාජයට යන පුද්ගලයා
සමාජ සුරක්ෂිතතාවයට සමාජ සුරක්ෂිතතාවය තහවුරු කරගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් සමාජිකයන් අතර යහපත් සම්බන්දතා වර්ධනය කිරීම අපි දන්නවා. පවුලේ ඉන්නවා අපි පවුල් වර්ග දෙකක් හඳුනාගත්තා නිහය හත වසරේදී න්‍යෂ්ටික පවුල විස්තෘත පවුල. ඒක දැන් තියාගන්න. එතකොට ඔයාලා දන්නවා පවුලක න්‍යෂ්ටික පවුලක නම් අම්මා තාත්තා දරුවන් ඉන්නවා. ඒ වගේම විස්තෘත පවුලක නම් අම්මා තාත්තට අමතරව තවත් ඥාතීන් ඉන්නවා. ආච්චි සීයා නැන්දා මාමා ඒ වගේ ඥාතීන් එක එකට වාසය කර. ඉතින් මේ පවුල තුලදී අපි හුරු කරනවා අනෙක් පුද්ගලයන් සමග යහපත් සම්බන්ධතා පවත්වන්න. එතකොට අම්මා තාත්තා කියන එතකොට උන්ට ගෞරව කරන්න අපි පුරුදු වෙනවා. එතකොට අයියා අක්කා ඊතර ඒ පුද්ගලයා අනුව අපි සම්බන්ධතා වර්ධනය කරගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ පවුල් වල තියෙනවනේ වැඩිහිටියන්ට ගරු කිරීම කියන එක. දැන් අම්මා තාත්තා හිටගෙන ඉන්නවා නම් අපි නැගිටලා ඉඳගන්න ඒඩ සලස්සනෝනේ. අපේ පවුල් තුල තියෙන අපේ පවුලෙන් තමයි ඒක හුරු වෙන්නේ. ඒක හුරු නොවුනහම තමයි ඔය සමාජයට ගියාම ඒ පුරුද්ද නොමැති වුනහම විවිධ අවස්ථාවලදී සමාජයේ අපවාද වලට ලක් වෙන්නේ. ඒ වගේම ඥාතීන් අසල්වැසියන් සමග සම්බන්ධතා පවත්වන්නත් හුරු කරන්නේ පවුලේ නේද? දැන් අසල්වාසීන් සමග තමන්ගේ නිවසේ තියෙන දෙයක් පළතුරක් වෙන්න පුළුවන්, හුවමාරු කරගන්නවා. දිවසේ මොනවා හරි කෑමක් හැදුවොත් ඒක හුවමාරු කරගන්නවා. ඒ වගේම සංස්කෘතික උත්සවවලදී නේද ඒගොල්ලොත් එක සුහද කටයුතු කරන මේ හුරුව ලබා දෙන්නේ පවුලේ. ඉතින් ඒ හුරුව නොලැබුණොත් එහෙම ඒ පවුල තුල හැදෙන වැටෙන දරුවා ඔවුන් ගොඩ නගා ගන්නා පවුල තුලදිත් අර සමාජ සම්බන්ධතා පවත්වා ගන්න ඒ විදිහට. එතකොට අසල්වැසියන් සමග ගනුදෙනු කරන්න නැතුව හුදෙකලා වින උත්සාහ කරනවා. ඉතින් සමහර අවස්ථා අපි දන්නවනේ මිනිස්ය විදිහට අපිට තනිව ජීවත් වෙන්න අමාරුයි. අපිට විවිධ කරදර නේද අපි යෝගෙල්ල වෙන. ඉතින් ඒ වැනි අවස්ථාවලදී අසල්වාසීන් කියන එක තාමත්ම වැදගත් වෙනවා නේද? අපිට ඥාතීන් කොච්චර හිටියත් අපිට හදිස්සියක් වුණොත් ඉස්සෙල්ලාම වෙන්නේ අසල්වැසියනේ නේද? ඒ නිසා අසල්වාසීන් සමග සුහදව කටයුතු කිරීම තාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ හුරුව ගොඩ නැගෙන්නේ පවුල තුල. ඊළඟ එක තමයි විවිධ පුද්ගලයන් සමග යහපත් සම්බන්දතා පැවැත්වීම. ඉතින් පවුල තුලින් ඒක හුරු කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට දෙමව්පියෝ වලට අවවාද කරන විට මේ පුද්ගලයෝ ආශ්‍රය කරනකොට තාත්තා දැක්කොත් කියනවා ආයෙ එහෙම පාර යනකොට ආයෙ එහෙම අරගොල්ලෝ එක සෙල්ලම් කරලා අහු වෙන්න එපා. විදිහට තර්ජනය කරනවානේ. ඒ වැඩිහිටිය විදිහට ඒගොල්ලෝ සමාජයේ පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. මොනවා හරි ඒගොල්ලෝ පිළිබඳ ආකල්පයක් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒ නිසා වැරදි ආකල්පයක් තියෙන නිසා තමයි ආශ්‍රය කිරීම වළක්වන්නේ නේද? ඉතින් එතකොට අපි ඔවුන් මමනාප කරගන්නේ නැතුව පුද්ගලයෝ කවුද කියලා හරි ආකාරව අඳුරගෙන ඔවුන් සමග යහපත් ආකාරයෙන් සම්බන්ධතා පවත්වාගෙන ජීවත් වෙනවා. අපි හැමෝ එකම තරහ වෙලා අපිට ජීවත් වෙන්නත් බෑ නේද? ගෙදර වටේ ඉන්න හැමෝ එකම අපි තරහ වුණොත් මොන වගේ වෙයිද නේද? අපිට හදිස්සියකට උපකාරයකටවත් කවුරුත් නැතුව යනනේ. අනිව ජීවත් වෙන අමාරු සත්වයෙක් නේ මිනිස්සයා කියන්නේ. මොකද විවිධ හැකියාවන් රාශියක් තියෙනවා මිනිසට. නමුත් ඒ ඔක්කොම එකම පුද්ගලයාට පිටවන්නේ නැහැ. ඒ නිසා එකිනෙකා මත අපිට යැපෙන්න. ඒ නිසා උදකලාව ජීවත් වෙන්න බැරි පුද්ගලයෙක් තමයි මිනිසා කියන්නේ. ඊළඟට යහපත් සමාජ නියෝජනයක් සඳහා මඟ පෙන්වනවා. සමාජ නියෝජනය කියලා කියන්නේ සමාජයට අනුගත වීම. එතකොට යහපත් ආකාරයකට හොඳ පුරවැසියෙක් විදිහට සමාජයට අනුගත වෙන එක තමයි සමාජ නියෝජනය කියලා මෙතන අදහස් කරන්නේ. එතකොට ඒකට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නේ පවුල තුලින් නේද? සමහර දේවල් මේවා කරන්න එපා, මෙහෙම කරන්න කියලා දෙමව්පියෝ ආච්චිලා සීල වැඩිහිටියෝ
නිතරම ඔයගලන්ට උපදේශ අවවාද දෙනවා. හරි. සමහරවිට මේව අහන්න කැමති නැහැ. දැන් ඔයාලා ඉන්න වයසේදී අම්මලා තාත්තලා මොනවා හරි ඉපා කිව්වොත් කේන් තියනවා. අම්මේ ඉන්න ඔයා අම්මා මොනවද දන්නේ කියලා නේද එක ටික කියන්න යනවා නේ කියවෙනවා නේද? ඒ වගේ තියව නමුත් දෙමව්පියෝ වැඩි හිටියෝ තමයි මේ සමාජයට ඔබව අනුගත කරද්දී යහපත් පුද්ගලයෙක් විදිහට සමාජයට යොමු කරන්න අවශ්‍ය මග පෙන්වීම කරන්නේ. ඔබට සමහර දේවල් එපා එපා කියලා මොන දේ කළත් අම්මා එපා කියන එකමයි තාත්තා එපා කියන එකමයි මොනවා කළත් මට බයිනවා කියලා ඔයාලට හිතෙනවා මේ වයසට. නමුත් ඔවුන් මේ දේ ඔබ තරම් ඉගෙනගෙන නැති වෙන්න පුළුවන් දෙමව්පියෝ. නමුත් ඔවුන් තියෙන සමාජ අත්දැකීම් එක තමයි ඔබව යහපත් පුද්ගලයෙක් කරන්නේ මේ දේවල් වළක්වන්නේ. අපි කියන්නේ කොච්චර උපාධි ගත්තත් සමාජ අත්දැකීම් ලබන්න බැහැ. සමාජ අත්දැකීම් ලබන්නේ වයසත් එක්ක පරිණත වෙනකොට සමාජය ඇසුරු කරන පුද්ගලයන් අනුව. මේ නිසා මේ පවුල තුළින් තමයි සමාජ ආයෝජනයට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්නේ. ඊළඟට පවුල තුළින් ලැබෙන වැදගත්ම ගුණාංගයක් තමයි ආදරය, දයාව, කරුණාව වගේ ගුණාංග ප්‍රගුණ කරනවා. මේ දනගිට මල්ලිට අයියට අක්කට ආදරය කරන සහෝදරය විදිහට එකට ජීවත් වෙන. එම් ගෙදරට මොනවා හරි ගෙනවත් මේ සියලු දෙනා බෙදා හදාගෙන කරනවා. මේ ඔය විදිහට මේ මේ කටයුතු තුළින් ඔය ආදරය, කරුණාව, දයාව තමයි ප්‍රගුණ වෙන්නේ. කෙනෙක්ට අසනීප වුණොත් නේද පවුලේ ඔක්කොම එකතු වෙලා ඔහු සුවපත් කරන්න කටයුතු කරනවා නේ. ඒ වගේ එකිනෙකාට උපකාර කරගනිමින් දයාව, කරුණාව දක්වමින් ජීවත් වෙන්න අවශ්‍ය ගුණාංග ප්‍රගුණ කිරීම කරන්නේ පවුල තුළදී. ඒ පවුල තුළින් ගොඩනැගෙන ගුණාංග වර්ධනය වන පුද්ගලයා තමයි සමාජයේදීත් අනෙක් අයට ආදරය, දයාව, කරුණාව දක්වන්න පෙළඹෙන. ඊළඟ එක තමයි ආරක්ෂාව හා රැකවරණය. පවුලක ඉතාමත්ම වැදගත් කාර්යයක් රැකවරණයට සමාජය තුළ පිළිගැනීමක් ලැබෙන්නේ. පාසල් ඇරලා නිබින්ද වෙලාවට ඉන්නේ නැත්නම් අමතක හොයලා බලනවා නේද? මේ දරුවාට අවශ්‍ය රැකවරණ ආරක්ෂාව සපයන. ඉතින් දරුවා ස්වාධීනව නිසි වයසට එළඹෙන තෙක් මේ පවුල තුළදී ඔහුට ඒ සුරක්ෂිතතාවය ලබා දුන්නාම තමයි ඊට පස්සේ නිවැරදිව ඔහුට සමාජය තුළ ඉදිරියට යන්න හැකියාව ලැබෙන්නේ. නැත්නම් සමාජයේ විවිධ විෂමචාර කටයුතු වලට දරුවන් කෙළඹෙනවා. ඉතින් පවුල තුළ ආරක්ෂාව රැකවරණය තිබුණොත් ඒ කුඩා කාලයේ දරුවන් එවැනි ක්‍රියාවලින් මුදව ගන්න පුළුවන්. මේ ගොඩාක් වෙලාවට අපි පාසල් තුල අපි සමහර දරුවෝ හඳුන ගන්න ඕනේ වගේ විවිධ සමාජයෙන් නොපිළිගන්නා කටයුතු වලට යොමු වන බොහෝ අවස්ථාවලදී අපිට දක්නට ලැබෙන දේ තමයි පවුලේ යම් කිසි බිඳ වැටීම. ඒ කියන්නේ පවුලේ කාර්යභාරය හරියට ඉටු වෙලා නැහැ. පවුල තුළින් මේ දරුවා කුමන හෝ අවස්ථාවක ගිලිහීමකට ලක් වුණාම තමයි මෙවැනි කටයුතු සමාජයේ සුරක්ෂිතතාව සහ පවුල ළමයා යොමු වෙන විශේෂම මාත්‍රාවක භාවිතයට එතකොට විවිධ අපේ යෝජනයන්ට දරුවන් ගොදුරු වෙන්නේ මේ පවුල තුළ නිසි ලෙස රැකවරණය හා ආරක්ෂාව නොලැබුණා. ඊළඟට මේ මධ්‍යසාර මාත්‍රාව්‍ය භාවිතය සහ සමාජ විරෝධී ක්‍රියා ආදීන් මුදවා ගැනීම. ඉස්සෙල්ලත් වගේ මේ පවුල තුළ මේ රැකවරණය ආරක්ෂාව තියෙනකොට මෙන්න මේ කියන කටයුතු වලින් මුදව ගන්න පුළුවන්. ඊළඟ එක තමයි සංස්කෘතික හර පද්ධතීන් රැක ගන්න හුරු කරනවා. මේ අපි තියෙනවනේ සංස්කෘතිය පිළිගත් සම්මතයන් යහපත් පුරුදු වැඩිහිටියන් සලකන එක. එතකොට ආගන්තුක සත්කාරයන් නේද, පරිසරය අලංකාරව තබා ගැනීම නේද, පරිසරය අපවිත්‍ර නොකිරීම නේද, කළ ගුණ සැලකීම ඔන්නේ වගේ අපේ සංස්කෘතියේ තියෙනවා බොහොම වටිනා අගය. ඉතින් මෙන්න මේවා රැකගන්න එක සහ ඒවට දරුවන් හුරු කිරීම සිද්ධ කරන්නේ පවුල තුළින්.
නේද අවුරුද්දට ආච්චි අම්මලා බලන්න යනවා ඒගොල්ලන්ට වඳිනවා නේද ඒ තුලින් දරුවා තුල මේ වැඩි හිටියා කියන කෙනාට ගරු කිරීම කියන එක නේද පුරුදු වෙන ඒ වගේම උන්ට සැලකෙනවා කියන එක රැක බලා ගැනීම කියන එක හුරු වෙනවා ඉතින් ඔය විදිහට පවුල තුලින් මෙන්න මේ දේවල් හුරු කරනවා ඊළඟට තමයි අන්‍යයන්ට සවන් දීම හා එම අදහස් වලට ගරු කිරීමට ඉගැන්වීම දැන් නිවසේදී අම්මා තාත්තා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා ඉතින් මේ වෙලාවට දැන් සමහර වෙලාවට ගෘහ මූලිකය තාත්තා පියා විදිහට අපි සැලකුවොත් ගොඩක් වෙලාවට අම්මගේ අදහස් වලට ගරු කිරීමක් අපේ පවුල තුර දක්නට ලැබෙනවා නේද අම්මා කී අම්මගෙනුත් අහලා කරනවා නේ එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමට පවුල තුල හුරු කිරීම ලැබෙනවා නේ සමහර වෙලාවට වැඩි මහල් දරුවන්ගෙනුත් අදහස් ගන්නවා නිවසේ මොකක් හරි කටයුත්තක් කරනවා නම් නේද අම්මා තාත්තා සාකච්ඡා කරනවා එකිනෙකාගේ අදහස් වලට ගරු කරනවා ඒ වගේම සා බලනවා ඒ අනුව සුදුසු තීරණයකට එළඹෙනවා ඉතින් මෙන්න මේවා මේ පවුල තුලින් තමයි හුරු කරන්නේ ඉතින් මේ පවුල තුල මේ කාර්යයන් හරියට ඉටුනොත් තමයි පවුලෙන් එළිය සමාජයට යන පුද්ගලයා යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ ඒ වගේම තමයි යාට සමාජයේ පිළිගැනීමකට ලක් වෙන්නේ මේ අර පවුලේ ළමයි නේද මේ ළමයි වැදගත් පවුලක ළමයි කියලා සමාජයේ පිළිගැනීමකට ලක් වෙනවා ඒ ගුණ ධර්ම ප්‍රගුණ කළොත් නේද එහෙම නැති වුණොත් සමාජයේ ඒ පුද්ගලයා කොන් වෙනවා කවුරුත් ආශ්‍රය කරන්න කැමති නැති වෙනවා ඉතින් සමාජ සුරක්ෂිතතාවය තහවුරු කරන්න මේ පවුලෙන් විශාල සේවාවක් ඉටු වෙනවා තව විනාඩි කිහිපයකින් අපි සම්බන්ධතාවය බිඳ වැටේ සම්මන් කතා කරන්න दहाय पाड़ कर अभी संबंधता कथा कर अंतिम कथाकले ඊළඟට ආදර්ශයන් සහ මාර්ග පෙන්වීම කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පවුල තුල දෙමව්පියන්ව තමයි දරුවන් ආදර්ශයට ගන්න දෙමව්පියන් සහ වැඩිහිටියන්. ඉතින් ඔවුන් කරන දේ තමයි දරුවන් අනුකරණය කරන්නේ. නේද අම්මා තාත්තගේ හොඳ පුරුදු, තොර අම්මා තාත්තා ආශ්‍රය කරපු පුද්ගලයන්, අසල්වැසියන් සමඟ ගනුදෙනු කරපු ආකාරය ඒවා අනුකරණය කරනවා. ඒ පුරුද්ද දරුවන්ට එනවා. ඉතින් ඒ අනුව තමයි පවුලට මේ ආදර්ශයන් හා මඟ පෙන්වීම කියන එක ලැබෙන්නේ. ඉතින් අම්මා තාත්තා එයාලගේ අම්මා තාත්තා නැත්නම් දරුවන්ගේ ආච්චිට සීයට සලකන ආකාරය දරුවෝ දකිනවා. ඉතින් ඒක දැක්කොත් තමයි දරුවෝ තමන්ගේ අම්මා තාත්තට සලකන්නේ. ඉතින් ආදර්ශය හා මඟ පෙන්වීම කියන එක මේ පවුල තුළ ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අම්මා තාත්තා තමන්ගේ අම්මා තාත්තට සැලකුවේ නැත්නම් දරුවෝ ඒක දකින්නේ නැහැ. ඉතින් කවදාවත් ඒතකොට දරුවන්ගේ සැලකුම් බලාපොරොත්තු වීම සුදුසු නෑ වයසට ගියම. වයසට ගියම බොහෝ දෙමව්පියන් අසරණ වෙන තත්ත්වයක් තමයි ඔවුන් බලා ගන්න කෙනෙක් නැමැතිකම. දැන් අපේ සමාජය තුළ තාමත් අර වැඩිහිටියන් ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න සුදුසු මට්ටමේ සමාජ ආයතන තාම ස්ථාපිත වෙලා තියෙන නමුත් ඒක ප්‍රචලිත වෙලා නැහැ. කියන්නේ අපේ සමාජයේ තාම අම්මා තාත්තව මහලු මඩමකට ගෙනihin දානවා කියන එක සලකන්නේ දරුවන්ගේ දරුවන් දෙමව්පියන්ට නොසලකා හැරීමක් විදිහට. ඉතින් තාමත් අපේ සමාජයේ දරුවන් තමන්ගේ මහලු දෙමව්පියන් රැකබලා ගත යුතුය කියන අර පද්ධතිය තුළ තමයි අපේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන අතීතයේ සිටම එහෙමයි.
ඉතින් දැන් මේ විවිධ සමාජ සංකීර්ණතාවයේ මත මේ මහලු මඩම් කියලා කිව්වොත් වැඩිහිටි නිවාස කියලා අපි හදන්න. මේ වයසට ගියාම දෙමාපියන්ට සලකන ආකාරය රැකබලා ගන්න ආකාරය පිළිබඳව ඉතින් විවිධ ගැටලු තියෙනවා සමාජීය වශයෙන් මේ අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඔය විදිහට දරුවන්ගේ චිත්ත වේගය කියන්නේ දුක් වේදනාව තරහ කෝපය බිය ඔය වගේ කියන චිත්ත වේග පාලනය කරන්නත් පවුල තුර තමයි හුරු කරන්නේ. මේ තමයි දුකක් ආවම අම්මට අයියට සුභවාදී හිතන්න මඟ පෙන්වීමත් පවුල තුළින් සිදු කරනවා. දැරිය හැකි අල්පේච්ඡ ජීවන රටාවකට හුරු කිරීම පවුල තුළින් තමයි සිදු කරන්නේ. විශේෂයෙන්ම පවුලේ ආදායම තියෙනවනේ, පවුලේ ආදායමට අනුව තමන්ගේ අවශ්‍යතා ටික සපුර ගන්න. පවුලේ ආදායමට එහා ගිය අවශ්‍යතා ටිකක් නිර්මාණය කරගත්තොත් පවුලේ සතුට බිඳී යනවා. මොකද ආර්ථික ගැටලු වලට මුහුණ දෙන්න වුණාම පවුලේ සමගිය බිඳෙනවා. එතකොට පවුලේ දරුවන් ගැන සොයා බලන්න දෙමාපියන්ට හැකියාවක් නැති වෙනවා. ඉතින් එතකොට තමයි පවුලේ ගැටලු මතුවෙන්නේ. ඉතින් ඒ නිසා පවුලෙන් කරන ප්‍රධාන කාර්යයක් විය යුතුයි කියලා සැලකෙනවා මේ අල්පේච්ඡ ජීවන රටාවකට හුරු වෙන. අල්පේච්ඡයි කියලා කියන්නේ අර අසීමාන්තික අවශ්‍යතා පසුපස දු යන්නේ නැති මූලික අවශ්‍යතා ටික සපුරගෙන ඔබ සැහැල්ලුවෙන් ජීවත් වෙන ජීවන රටාවකට හුරු කරන එක. දැන් ඔබ දන්නවා අපි සමහර වෙලාවට අපිට අපි ආතතියෙන් ඉන්නවා මේ අනවශ්‍ය අවශ්‍යතා සපුර ගන්න ගිහිල්ලා. ආහාර ගත්තත් එහෙමයි. දැන් ගොඩක් වෙලාවට ගෙදර පවුලේ සියලු දෙනා එකතු වෙලා ආහාර සකස් කරගෙන ආහාර මේ අනුභව කරනවට ආහාර ගන්නවට වඩා සමහර වෙලාවට ජනප්‍රිය නමගිය ආයතනයකින් ආහාර ගෙනල්ලා කන්න ප්‍රිය කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔබේ වියදම ඔබ දවසේ ගෙදරදී තුන් වේලම කන්න යන වියදමට වඩා වියදමක් මේ පිටින් කද්දි වැය වෙනවා. එතකොට ඉතින් සතියට කීප දවසක් ඔය කාර්යයට යොමු වුණොත් ඔබේ පවුලේ ආර්ථිකයට ඒක බලපානවා. ඉතින් ඒ වගේ බොහෝ අවශ්‍යතා තියෙනවා. විලාසිතා පිළිබඳ, රැකියා පිළිබඳ, භෞතික සම්පත් පිළිබඳ විවිධ ආශාවන් තියෙනවා. ඉතින් තමන්ගේ ආදායමට හරියන විදිහට මේ අවශ්‍යතා හරමුණු සකස් කරගන්න. දැන් අපි හිතමුකෝ ඔබට නිවසේ වාහනයක් තියෙනවා කියලා.
ඔබට ඔබේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. නමුත් අපි ඔබ පෙළඹෙනවා දැන් මේ තියෙන වාහනයට වඩා සුඛෝභෝගී වාහනයක් අපි ලබා ගත යුතුයි. නමුත් මේ කොයි විදිහකටද කරන්නේ එකම කාර්යය. ඉතින් අපි නමුත් මෙල අධික වාහනයක් ගන්න ගොඩක් වෙලාවට වෙනත් තරුණ කීපයක් තියෙන නිසා ඉතින් අපි මෙල අධික වාහනයක් අරගෙන ණය වෙලා नीतिगारुक सह अवबोध करटे पावती नीति रीति वटेतुटे पावती पोधु नीति अक्ति ඒ නීතියට අනුකූලව ජීවත් වෙන්න හුරු කරනු මේ වගේම රීති කියලා જાතියක් තියෙනවා රීති කියලා කියන්නේ නීති නෙමෙයි නීතිය ලිඛිතව පනවන ලද දෙයක් ඒ වගේම නීතිය කඩකලොත් ඊට අබාධින දඬුවමකුත් තියෙනවා රීති කියන්නේ එහෙම නෙමෙයි රීතිය මේ සමාජ සම්මතයන්ගෙන් පැවතෙන දෙයක් රීති කඩකලා කියලා ඔබට දඬුවමක් ලැබෙන්නේ නැහැ නමුත් සමාජයෙන් ඔබට චෝදනා නැත්තම් ප්‍රතික්ෂේප වීම එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි නීති සහ රීති අතර වෙනස. ඉතින් මේ නීති රීති වලට ගරු කරන්න අනුගත වෙන්න හුරු කරන්නේ පවුල තුලින්. ඉතින් පවුලේ මෙන්න මේ කාර්යයන් වලට හුරු කරපු පුද්ගලයේ සමාජයට යොමු වුනහම ඒ පුද්ගලයාට සමාජ සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු पाउल पास सांस्कृति समाज सुरक्षा ප්‍රථම වරට විදුලි බල්බයක් නිපද වුණ පුද්ගලයා නිපද වූ පුද්ගලයා තෝමස් අල්වා එඩිසන් ගැන. එතකොට ඔහුගේ සටහනක් තියෙනවා මෙන්න මේ විදිහට. මේ පුද්ගලයාව පාසලට යොමු කළාම පාස එක දවසක් මේ තෝමස් අල්වා එඩිසන්ට ලියුමක් දීලා තිබුණා පාසලේ ගුරුවරිය ඒක අම්මට දෙන්න කියලා. ඉතින් ඒකේ තියෙන්නේ बहुत पासले गुरु गुरुले त्यागन अध्यापने लाभादी निवसे तबागन प्रतिक्षेप कला अम्म की මේ ලිපිය අරගෙන මේ තෝමස් අල්වා එඩිසන් එතකොට
බොහොම ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෙක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මේ ලිපි aran කියවලා බලනකොට තියෙන්නේ මේ ඔබේ පුතා මහා පල්මෝදෙයික්. ඔහුට උගන්වීමට කාලය වැය කිරීම අපරාධයක්. ඉතින් ඒක ගෙදර තියාගන්න කියලා තමයි ඒකේ තියෙන්නේ. ඉතින් මේක කියපු තෝමස් අල්වා එඩිසන් ඔහුගේ දිනපොතේ සටහන් කරනවා තෝමස් අල්වා එඩිසන් යනු. ඒ කියන්නේ තෝමස් අල්වා එඩිසන් කියන්නේ අම්මා විසින් මව විසින් සිය වසේ ශ්‍රේෂ්ඨයෙකු බවට පත් කරනු ලැබු මහා පල් මෝඩියෙක් කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. එතකොට දැන් තෝමස් අල්වා එඩිසන් හැඳින්වුවනේ සිය වසේ ශ්‍රේෂ්ඨයෙක් කියලා. එතකොට මේ සිය වසේ ශ්‍රේෂ්ඨය බවට පත් උනේ පවුලේ සුරක්ෂිතතාවය මත. අම්මා මේ දරුවව අතහැරියේ නැහැ. ඔහුව කොහොම හරි දැක බලාගෙන ගුණ ධර්ම කියලා දීලා ඔහුට නිවසේදී අවශ්‍ය යුතුකම් ටික ඉටු කරා. ඉතින් ඒ තුලින් තමයි මේ පාසලෙන් ප්‍රතික්ෂේප වුණ දරුවා මහා නිර්මාණකරුවෙක් බවට පත් වෙන්නේ. ඉතින් අදටත් අපි මේ ඔහුගේ නිර්මාණවලින් බොහෝ ප්‍රයෝජන ලබනවා. ඉතින් මේ පවුලේ කාර්යතාව වැදගත් වෙන්න වැදගත් බව කියන්න හොඳම උදාහරණයක් තමයි මේ තෝමස් අල්වා එඩිසන් කියන පුද්ගලයාගේ චරිතය. පාසලෙන් ප්‍රතික්ෂේප වෙන මෝඩේ කියන නමුත් ඔහු තමයි මේ විදුලි බල්බය නිපදවලා ලෝකයට මේ නව නිර්මාණය මගින් මහත් ප්‍රයෝජන ලබාගන්න අවස්ථාව සැලසුවේ පුද්ගලයා. ඉතින් ඔහුව ඒ තත්ත්වයට ගත්තේ ඔහුගේ මව විසින්. ඒ නිසා තමයි තෝමස් අල්වා එඩිසන් කියන පුද්ගලයා අර විදිහට සටහන් කරන්නේ මව විසින් සිය වසේ ශ්‍රේෂ්ඨයෙකු බවට පත් කරපු මහා පල්මෝඩියෙක් කියලා සඳහන් කරන්නේ. ඉතින් බොහොම සංවේදී වගේම පවුලේ කාර්ය කොතරම් දුරට වැදගත්ද කියන එක අවබෝධ කරගන්න ඒක හොඳම උදාහරණයක්. ඉතින් පුතේ ඔයගොල්ලන්ට 9:52 වෙලාව ගොඩාක් රැ වෙනකන් කතියේ කටයුතු කරන්නේ නැහැ. අද විතරයි මේ කාර්ය මම කරන්නේ. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පාසලේ කාර්යභාරයේ කියන ආයක වෙන්නේ කියලා මම ඉතාලම කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඔයාලා මේක සටහන ලියා ගන්න මම WhatsApp එකට දාන්නම්. ඉතින් පාසල කියන්නේ විධිමත් අධ්‍යාපන ආයතනයක්. එතකොට විධිමත් ලෙස අධ්‍යාපනය ලබා දීම සිද්ධ කරනවා. ඉතින් ඒ තුළින් සමාජශීලී විනයගරුක පුද්ගලයන් බිහි කිරීම සිද්ධ කරනවා. දැන් පාසලේ නීති පද්ධතියක් තියෙනවා. දරුවා ඒවට අනුගත කරවීම සිදු කරනවා. එතකොට සමවයසේ යහළුවන් සහෝදරයන් ආශ්‍රය කරන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ තුළිනුත් මේ පුද්ගලයාගේ පෞරුෂය සංවර්ධනය වෙනවා. ඒ වගේම පුද්ගලයාගේ අපි දැන් පවුල තුළින් හඳුනා නොගන්න විද කුසලතා ලැසෙනවා. ඒ ධර්ම බුද්ධිමය හැකියාවන් නව නිර්මාණ පිළිබඳව උපේ ගවේෂණ මේ විවිධ දේවල් ඉදිරිපත් කරන්න පාසලෙන් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සමබර පෞරුෂයක් ගොඩනගනවා. දැන් නිවස තුළනු ලැබෙන නායකත්ව කුසලතා පාසල තුළදී ප්‍රගුණ කරගන්න හැකියාව ලැබෙනවා. පන්ති නායක වෙන්න පුළුවන්, ශිෂ්‍ය නායකයෝ, පරිසර බටයන් වගේ විදිහට විවිධ ක්ෂේත්‍රවල නායකත්වයට පුරුදු පුහුණු කිරීමක් පාසල තුළ සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳින්න යුතුකම් හරියට ඉටු කරන්න පාසල තුල අවස්ථාව සැලසෙනවා. දැන් ඔයාට අධ්‍යාපනය ලබන්න අයිතිය තියෙනවා. ඔබ ඊට අවශ්‍ය පහසුකම් පාසලෙන් ලැබෙනවා. ඉතින් ඔබේ යුතුකම තමයි හොඳින් ඉගෙන ගන්න එක. ඒ වගේම ඒ සම්පත් ආරක්ෂා කරන එක. ඉතින් මෙන්න මේ ගුණාංග ප්‍රගුණ කරන්න හුරු කරනවා පාසල තුලින්. ඊළඟට සමාජයේ යහපත දෙසා කටයුතු කරන පාසල මගින් හුරු කරනවා නේද? රැකියාවක් කරලා සමාජයට සේවයක් කරන යහපත් පුද්ගලයෙක් කරන අවශ්‍ය පෞරුෂය පාසල තුලින් ගොඩනගනවා. ඒ වගේම තමයි
මාධ්‍ය සහර මාත්‍රාව්‍ය ආදී බැරති ක්‍රියාවලන් වලට යොමු වීම ආදීනව නැත්තම් විපාක කියලා දෙනවා. ඒ වගේ මේන් මුදවා ගන්න විශේෂ මූලධන පාසල තුලදී එවැනි දැන් විපාවලින් නුදන් සමාජිකව දන්නේ නැතුව අවස්ථාවනදී පාසලෙන් මෙවැනි වැරදි ක්‍රියාවන්ට යොමු දරුවන් හඳුනගෙන දෙමාපියන් දැනුවත් කරලා ඕනේ මුදවා ගන්න කටයුතු කරනවා. ඉතින් ඔය විදිහට සමාජ විරෝධී විෂමචාර ක්‍රියාවල අහිතකර ප්‍රතිඵල අවබෝධ කරලා දීලා ඒවයි මුදවා ගන්න පාසල කටයුතු කරනවා. ඒ වගේම පාසල තුලදී විවිධ සමාජ මට්ටම් වලින් පාසලට පැමිණෙන දරුවන් සමග බොහොම සුහදව සම්බන්ධතා පවත්වමින් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ තුලින් සමාජ ආයෝජනයේට අවස්ථාව යොමු වෙනවා. ඉතින් ඒකිනෙකා සමග ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කටයුතු කරන්න අවස්ථාව සලසලා තියෙනවා. ඒ වගේම ජාතික සමගිය සහෝදරත්වයේ සමානාත්මතාවය කියන කාරණා ඇතිකරන කටයුතු කරන. දැන් ඔයගොල්ලෝ දන්න අපේ පාසලේ විවිධ ජාතීන්ට අයත් දරුවෝ ඉන්නවා, විවිධ ආගම් වලට අයත් දරුවෝ ඉන්නවා. ඉතින් එකම පන්ති කාමරය තුළ ඒගොල්ලොත් එක එකට ආහාර දෙනින් බොහොම සතුටින් ඔයගොල්ලෝ අධ්‍යයන කටයුතු වල නිරත වෙනවා. ඉතින් සමාජ ජීවිතේ අවශ්‍ය ගුණධර්ම ප්‍රගුණ කිරීම පාසල තුලදී අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම පරිසරය ආරක්ෂා කරගන්න අවශ්‍ය නිපුණතා සංවර්ධනය කිරීමක් පාසල තුලින් සිද්ධ කරන මේ පාසල තුලදී කැලි කසල බැහැර කරන ආකාරය පිළිබඳ පුරුදු පුහුණු කිරීම සිද්ධ කරනවා. ඒ වගේ මේ පිළිබඳ දිනම දැනුවත් කිරීම සිද්ධ කරනවා. එතකොට පරිසරය ආරක්ෂා කරන්න විවිධ ක්‍රියාමාර්ග වලට ප්‍රායෝගිකව යොමු වෙනවා දරුවන් පැලසිටවන්න. එතකොට පරිසරය සුද්ධ පවිත්‍ර කරන්න ඔය වගේ කාරණාවලට ඔගොල්ලෝ යොමු වෙනවා අනන්තවත් පාසල තුලදී. ඉතින් ඒ තුළින් මේ පරිසරය ආරක්ෂා කරගන්න අවශ්‍ය නිපුණතා ඔබ තුළ වර්ධනය වෙනවා. ඒ වගේම ආගම ආචාර ධර්ම වලට අනුව හැඩගැහෙන්න අවශ්‍ය දැනුම ආකල්ප වර්ධනය කිරීම පාසල තුළින් සිදු කරනවා. දැන් අපි දන්නුන ආගමික වැඩසටහන් හරහා ඔබට ඒ අවශ්‍ය පුරුව ලබා දෙනවා. අපි දැන් පොසල් වලට සිල් ගන්නවා. එතකොට විසක් වලට විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔය වගේ විවිධ එක් එක් ආගමික කණ්ඩායම් වලට තමන්ගේ ආගමික විහාර පද්ධතියන් ප්‍රගුණ කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම සෑම දරුවෙක්ම තම අභිමානයක් තියෙන බව, සෑම පුද්ගලයෙකු වැදගත් පුද්ගලයෙක් කියන එක අවබෝධ කරලා දෙන, ඒ වගේම හැමෝම දක්ෂයන් කියන ආකල්පය ගොඩනගනවා. දැන් ඉගෙනීමට අදක්ෂ වුණත් ඔවුන් ක්‍රීඩා වලින් වෙන්න පුළුවන්, වෙනත් සෞන්දර්ය කුසලතාවකින් වෙන්න පුළුවන් දක්ෂතා දක්වනවා. ඉතින් ඒ නිසා විවිධ ක්ෂේත්‍රවලින් දස්කම් පාන දරුවන් පන්ති කාමරය තුළ හඳුනගනවා. ඉතින් ඒගොල්ලෝ පාසල තුලදී විවිධ ත්‍යාග ලබනවා, ඇගීම් වලට ලක් වෙනවා. ඉතින් ඒ තුළින් මේ සියලු දෙනාම කුමක් හෝ ක්ෂේත්‍රයකට දක්ෂයන් බව අවබෝධ කරගන්න. ඉතින් එහෙම පුරු උන පුද්ගලයා සමාජය තුළදී අනෙක් පුද්ගලයන්ට ගරු කරන්න, ඔවුන්ගේ හැකියාවන් අගය කරන්න පෙළඹෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණා ඉතාමත් වැදගත් වෙනවා පාසලකදී දරුවෙක් හැඩගැහෙන. ඉතින් සමහර අවස්ථාවලදී ඔයගොල්ලෝ දන්නවා ඇති පවුලේ විවිධ හේතු මානසික පීඩාවන්ට ලක් වෙන දරුවන් පාසලේදී ගුරු භවතුන්ගේ මැදිහත් වීම මත එවැනි පීඩාවන් වලින් තොරව හොඳ අධ්‍යාපනයක් ලැබු දක්ෂයන් බවට පත් වන අවස්ථා. ඉතින් මේ පාසල මගින් ඔහුට හරියාකාරව ඒ කාර්යය ඉටු වන නිසා ඉතින් පාසලෙන් සමාජ සුරක්ෂිතභාවය තහවුරු කිරීම තමයි සිද්ධ වෙන්නේ. හොඳින් අධ්‍යාපනය ලැබුවම අධ්‍යාපනයේ ලබ පුද්ගලයෙක් විදිහට සමාජයේ ගෞරවය ලබනවා. ඒ නිසා එතකොට ඔහුට බියෙන් සැකෙන් තොරව සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය පෞරුෂය ගොඩනැගීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට අද ඉගෙන ගන්න තියෙන. අපි ඊළඟ දවසේ කතා කරමු ආගමික ආයතන සහ වෙනත් ආයතන මගින් කෙරෙන කාර්යයන් මොනවද කියලා. ඉතින් ඒ නිසා අදට මම 10
උන නිසා මම කියන්නේ ඉක්මනින් පැහැදිලි කළේ පාඩම මම අවසන් කරන පුතේ ඔයගොල්ලෝ මේ පාසල මගින් ඉටු කරන පාස සමාජ සුරක්ෂිතතාවයට පාසල මගින් දක්වන දායකත්වය සහ පවුල තුලින් දක්වන දායකත්වය කියන මාතෘකා දෙකේ යටතේ කරුණු හතක් විතර ලියන්න පවුලෙන් ඉටු වෙන යුතුකම් විදිහට සහ පාසලෙන් ඉටුවන යුතුකම් විදිහට නැත්නම් පවුලෙන් දක්වන දායකත්වය සහ පාසලෙන් ඉටුවන කාර්යයන් කියන මාතෘකා යටතේ මේ මම ඔයාලට පෙන්වලා තියෙන කරුණු වලින් හතක් විතර ලියන්න ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ නමුත් සියල්ලම කියවලා අවබෝධ කරගෙන තියාගන්න ඊළඟ දවසේ ඊළඟ සතියේ අපි උදේ වෙලාවක ඉතුරු පාඩම් ටික කරගෙන යමු